ලංකාවේ ඉන්න පාලකයන්ගේ හරි හමං ප්‍රෙෂර් එකක් මේකට දැම්මින නිසා මොලයක් තියෙන ජනාධිපති කෙනෙක් නම් මොලයක් තියෙන අගමැති කෙනෙක් නම් මදුරු විතාන වගේ හරක්ට කියනවද මදුරු විතානගේ කියන වියත්මගෙන් ආවයා වියත්මග තුප්පයිම කරලා දාපු ඕකුන් දැන් ජේපීකේ ඉන්න ඉන්න කාන්තාවන්ට ඒ හයිය නැත්තම් බැරි නම් අර අහිංසක මිනිස්සු කියනවා වගේ පොලිම් වල බැරනම් අනේ දෙයනේ කියලා දීලා ඵලයල්ල අයිබෝන් Apple Kade නුවන අදත්තාව ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියනවා වගේ මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් මගේ videos හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා තියාගන්න ඒ වගේම ළඟම තියෙන bell එකත් ගහලා තියාගන්න එතකොට අපේ video එකක් දානකොටම ළඟට ගෙන්නව ගන්න පුළුවන් ඒ වගේම මගේ videos හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න share කරන්න අපේ මේ අපිගේ මේ ගේනින පණිවිඩය සමාජගත කරන්න ඒක තමයි වෙන්න ඕනේ අද ලෝක කාන්තා දිනය ඇත්තටම ලෝකවාසී සියලුම දුක් විඳින ඒ වගේම සියලුම කාන්තාවන්ට සුභම සුභ කාන්තා දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ලංකාවේ අනේක විද දුක් විඳින ශ්‍රී ලාංකික කාන්තාවන්ට හොඳ අනාගතයක් උදා වෙන්න හොඳ තුන්වෙනි බලවේගයක් මේ රටට ගෙනල්ලිවල ශ්‍රී ලාංකීය කාන්තාවන්ට ලෝකෙ ගිහිල්ලිවල දුක් විඳින්න නැති හොඳ අනාගතයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇත්තට අද දවසේ Apple Kade නුවනා channel එකෙන් එතකොට අපේ කතාවට මේ විදිහට ගත්තොත් එහෙම අද ජිනීවාවලදී ගරු කාදිනල්තුමා ලෝක ප්‍රජාවගෙන් ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සාධාරණ ඉල්ලලා එතුමා කතාවක් කරා. එතකොට මේක මේ තත්ත්වයට ගේන්නම උනේ මේ ලංකාවේ ඉන්න පාලකයන්ගේ හරි හමං ප්‍රෙෂර් එකක් මේකට දැම්මින නිසා. මොකද මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරනවා කියලා ආපු ආණ්ඩුව අවසන් කරේ පාස්කු ප්‍රහාරය කියන්නේ කුමාර වෙල්ගම කියන විදිහට පාස්කු ප්‍රහාරය කරපු මහමොලකාරයෝ එතන ඉඳදී අනිමිසුන්ට කිසි දෙයක් කරන්න බෑ කියන තැන තමයි ඕතන්ට ගැනලා තින්නේ මොකද ඉතින් ඒ තැනට ඒ විදිහට ආවට පස්සේ අවසානට උනේ කාදිනල් උන්වහන්සේට ගිහිල්ලි වෙලා ජාත්‍යන්තරයට ගිහිල්ලි වෙලා තමන්ගේ දුක කියන්න අහිංසක ශ්‍රී ලාංකීය මිනිස්සු වෙනු අහිංසක ශ්‍රී ලාංකීය මිනිස්සු විතරක් නෙවෙයි ඒකද වින්දිතයන් උනේ රටවල් 14ක මිනිස්සු ඒ බෝම්බෙන් නැති වෙලා තියෙනවා ඉතින් ඒක නිසා බෝම්බ ප්‍රහාර මාලාවෙන් නැති වෙලා තියෙනවා ඉතින් ඒක නිසා ඒ සියලුම වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට වෙන නම් මේ වෙලාවේ ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ කරපු දේ ඇත්තටම අපි විශිෂ්ටයි කියලා වෙලා කියන්න ඕනේ මොකද නැත්තම් මේ හොර නලේ මුං හැමදාම කරේ බලය ගන්න තමන්ගේ බලය ගන්නකම් විතරයි සියලුම දේවල් පොපොට ගහගෙන එතනින් එහාට කිසි දෙයක් කරන්නේ නැහැ ඕ රාජපක්ෂවරු ඔහොමමයි ඕ රනිල් වික්‍රමසිංහල ඕ හැත්ත බුරුත් ඔහොමමයි ඒක නිසා ඕකුන්ගෙන් කවදාවත් අපට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ කියලා වෙලා දන්නවා එතකොට ඒ මේ විදියටම ජිනීවා මානව හිමිකම් සමුළුව යන වෙලාවේ ලංකාවේ ඉන්න හරක් එතකොට ඕ ඉන්න ඕ මේ පාලක පන්ති ඉන්න හැම එකෙක්ම ජනාධිපති ඉඳලා වල අගමැති ඉඳලා වල ඕ ඉන්න රාජපක්ෂ පරම්පරාවේ හැම එකම දන්නෝ මේ වෙලාවේ ජිනීවාවල තියෙනවා මානව හිමිකම් සමුළුව කියලා. එතකොට මානව හිමිකම් සමුළුව තියෙද්දිම ලංකාවේ මානව හිමිකම් කැඩෙනවා නම් තමන් ඊයේ හිරුනිකා ගිහිල්ලි වල ජනාධිපතිගේ ගේ ඉස්සරහට ගියා කියලා වල අවසානට කරේ කවුද? අර මදුර විතානගේ කියන වියත්මගෙන් ආවයා. වියත්මග තුප්පයිම කරලා දාපු ඕකුන් දැන් පේනවනේ ඉතින්. වියත්මගෙන් ඇවිල්ලි වල අවසානට ගමේ ඉන්න අර කුඩු කාර්යෝ ගණිකා නිවාස කාර්යෝ ඔක්කොම එක්කගෙන ගිහිල්ලි වල අවසානට අර හිරුනිකාගේ ගේ ඉස්සරහට ගිහිල්ලි වල හිරුනිකා එළියට වරෙන් අපි ඇවිල්ලා ඉන්නේ කිකි ජනාධිපති ගාවට ගේ ඉස්සරහට ගියේකට අර රිවෙන්ජ් එක එතෙන්ට කරා ඊට පස්සේ දැන් මානව හිමිකම් සමුළුව මේ විදිහට යද්දි හරින් ප්‍රාන්දු මනුෂ්‍ය නානායක්කාර ජිනීවා සමුළුවට ගිහිල්ලා රංජන්ගේ ගතුව කියන් ඉන්දෙද්දි මොලයක් තියෙන ජනාධිපති කෙනෙක් නම් මොලයක් තියෙන අගමැති කෙනෙක් නම් මදුරු විතාන වගේ හරක්ට කියනවද දැන් ගිහිල්ලි වෙලා සජබේ ප්‍රධාන කාර්යාලය ඉස්සරහට ගිහිල්ලි වෙලා බිත්තර ගහන්න උද්ඝෝෂණය කරන්න කියලා හරකෙක්ට තියෙන මොලයක්වත් අඩුම ගන්න තියෙනවද හරිද එතකොට ඒ වගේ නැතුව අවසානට කරේ මොකද්ද අර මනුෂ්‍ය හරින්ලා මානව හිමිකම් කොමිසම අමතන්නේ ඉන්දෙද්දි රංජන්ගේ ගතුව කියන් ඉන්දෙද්දි මොකද රංජන් කියලා
කියන්නේ ඇත්තටම එතන සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. මොකද එයාට ඇපල් කෝට් එකකටවත් යන්න බැරි විදිහටනේ මේකේ දඬුවම දීලා තියෙන්නේ. එතකොට දඬුවම දීලි වල ලංකාවේ මිනිමරු එළියට දානකොට රන්ජන් එළියට දාන්න නැතුව ඉන්නකොට ඔවුන් ගිහිල්ලි වල ජාත්‍යන්තර පාර්ලිමේන්තුවට ගිහිල්ලා ගතුව කිව්වා. ඒ ගතුව කියලත් ඒකටවත් කන් දෙන්නේ නැති ආණ්ඩුවට ඒ පාර හරින් ප්‍රාණ්ඩුයි ඒ වගේම මනුෂ්‍ය නානය කරයි ගිහිල්ලි වල ගතුව කියකේ ඉන්න වෙලාවේ මුං ගිහිල්ලි වල බිත්තර ගහනවා දනේ හරකෙක් මොකෙක් මොලයක් තියෙනවනะ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ලංකාවේ අනිත් එක තමයි ගෑස් පෝලිමේ අපේ මිනිස්සු ගෑස් පෝලිමේ ඊට පස්සේ තෙල් පෝලිමේ මිනිස්සු හරි ගෑස් ටික එනකන් ගෙනාපු උන හරි කකා සින්දුවක් කිය කී හරේ මේ හිටිය අවසානට දැන් ඒවත් ප්‍රෙෂර් එක මිනිස්සුන්ගේ වැඩි වෙලා එකේ මිනිස්සු දැන් එක එක තැන්වල ගහ ගන්න බැන ගන්න තරඟකට පත් වෙලා තියෙන ඒ තරමට මේ ප්‍රෙෂර් එක මේ වෙලා තියෙන. එතකොට මම ඊයේ වීඩියෝයක් කරාට මේ මීට ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් කල්ලි වෙලා මම ඇත්තටම කිව්වා හිරුනිකාට ජේපී ප්‍රමුඛ විපක්ෂයට නැති කොන්ද හිරුනිකාට තිබුණා කියලා වල. මොකද ඒ වෙලාවේ මම බලාපොරොත්තු වුණේ ඇත්තටම හිරුනිකා කියලා හිරුනිකා කියන ඒ කියන්නේ දේශපාලන චරිතයක් නෙමෙයි ලංකාවේ කාන්තාවක වශයෙන් ඇය කරපු දේ මේ වෙලාවේ අනික් කට්ටිය කරන්න ඕනේ ජේපී එකට ගන්න කිව්වම බැටල් එක. ඒ ඉතින් මේ ගොඩාරයක් සමහර අර ඉන්නවා ඇත්තටම මේ බයියොන්ට වඩා අන්ත ජේපී කාර්යොත් ඉන්නවා. ඒකත් මතක තියා ඒකත් කියන්න ඕනේ. මොකද අපි මෙච්චර කාලයක් තුන්වෙනි බලවේගයක් ගේන්න ඕනේ කිකිය කියපු අපිටම ඔජ්ජෙප්පු ඇවිල්ලි වෙලා පමණක් කෙවුන් ඇවිල්ලි වෙලා මට කමෙන් දානවා දැන් මේ මගේ චැනල් එකට මේ මොනවද රිපෝට් ගහන්න මේ ඩිස්ලයික් ගහලි වෙලා රිපෝට් ගහන්න කියලා. ඒ වගේ මේ සිසිර කුමාර කියලා එකෙක් ඇවිල්ලි වෙලා මට කමෙන්ට් එකක් දාලා තිබුණා මේ චැනල් එකට ඩිස්ලයික් ගහලි වෙලා රිපෝට් ගන්න කියලා. මේ තම්නේල් එක බලලා හරිද ඇතුලේ තියෙන විග්‍රහය සම්පූර්ණ මේ දේශපාලන විග්‍රහයක් කරනකොට ඒ විග්‍රහය ඇතුළේ බලලිවල මොන දේ කිව්වත් කමක් නැහැ. එතකොට මම මගේ චැනල් එක සම්පූර්ණම මේව කරලා තියෙන තුන්වෙනි බලවේගය ගේන්න ඕනේ ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ තුන්වෙනි බලවේගය ගේන්න. එහෙම කරපු චැනල් එකටම ඇවිල්ලිවල එක ජෙප් එක ඇවිල්ලිවල කමෙන්ට් එකක් දාලා තිනෝ උඹලා අපිට කියන්න එන්න එපා ජේපී එක ගැන මොකද කියලා තියෙන්නේ වැඩපිළිවෙලයි තියෙන කොන්දයි හොඳටම ඇති කේවට්ටෝයි වහල්ලුයි කියන දේවල් අපි අහන්නේ නැහැ. ඇත්තටම අපි ඇත්තටම මේකේ කේවට්ටෝයි වහල්ලුයි වුණා මේ ජාතික ජන බලවේගයට කඩ යන්න ගිහලි. ඒක නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද ඕකුන්ගේ කතා නෙයි අපේ අපි අපේ හෘද සාක්ෂියට අනුව තමයි අපි හිටගෙන ඉවල්ලා මේ කතා කරන්නේ. එතනින් එහාට එක එකාගේ පඬුරු පඩුක්කු වලටවත් නැත්තම් බලතණ්හාවටවත් අරදී ලැබෙයි මේ දේ ලැබෙයි කියලා නෙයි අපි හරිතැන ඉඳගෙන ලෝකේ හරිතැනක ඉඳගෙන හරි විදියට ජීවත් වෙන ගමන් හරි දේ දැකපු නිසා ජාතික ජන බලවේගය ගැන කතා කරා මිසක් ඒ වගේම තුන්වෙනි බලවේගයක් ගේන්න ඕන කිව්ව මිසක් එක එක ජෙප්පන්ට ඕන විදියට මගේ චැනල් එක හසුරන්නේ කවුරු හරි හොඳ දෙයක් කරා නම් එහෙම ඒ විදියටම ඒ දේ කියනවා හරින් ප්‍රාණ්ඩෝ ඊට පස්සේ මනුෂ්‍ය නානයක් කරා ඊට පස්සේ කාදිනල් උන්නාසි ගිහිල් වල අද තමන්ගේ ලංකාව විසඳ ගන්න බලලි වල ඒ දේ විසඳ ගන්න බැරි නම් උන් ගිහිල් වල ජාත්‍යන්තරේ හරි කියනකොට ඊට පස්සේ ඕ ජේපී කේ ඉන්න කාන්තාවන්ට ඒ හයිය නැත්තම් හිරුනිකා ගිහිල් වල එතෙන්ට ගිහිල් වල ඒක කතා කරා නම් ඒක හරි විදිහට දැකලි වල ඒක හිරුනිකා කියලි වල නම කියලි වල කියන එක ඒක මගේ යුතුයකමක් ඒක මගේ චැනල් එකේ අයිතිය ඒක. ඒක නිසා මම ඒ අයිතිය කිව්ව මිසක් එතනින් එහාට කාගේවත් කවුරුවක් එක එක ජෙප්පන්ට ඕන විදිහට මගේ චැනල් එක කරන්නේ නැහැ. අනිත් එක තමයි මම හරිතන හිටගෙන මම හරි දේ හොඳයි කියලා කියන එකක් මිසක් එතනින් එහාට හරි දේ හරි විදිහට පෙන්වලා දෙන චැනල් එකක් මිසක් එතනින් එහාට වෙන දෙයක් නැහැ. ඉතින් ඕක විදිහට ගත්තා. ඉතින් ඇත්තටම අද අනිත් එක තමයි විදේශ සේවා නියුක්තිකාරයන්සය. එතකොට විදේශ සේවා නියුක්තිකාරයන්සය කියලා කියන්නේ ලංකාවේ ජීවත් වෙන්න බැරුව මිනිස්සු මෙතනින් පිට වෙන්නේ කවදද කියලා බැන බලබල ඉඳදී එතෙන්ද ගිහිල්ලිවල අස්සන ගහගන්න ගියාම මොන හරි දෙයකට ගියාට පස්සේ ලයිට් නැහැ අරව නැහැ මේව නැහැ කියලා ඒ ක්‍රමවේදයක්වත් හදාගන්න බැරි ආණ්ඩුව. ඉතින් එතනින් එහාට මොකද්ද ඒකයි කියන්නේ බැරි නම් අර අහිංසක මිනිස්සු කියනවා වගේ පෝලිම් වල බැරි නම් අනේ දෙයියනේ කියලා දීලා ඵලයල්ල හෙට ඕ ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ ඕ ආණ්ඩුවක් ලැබුණොත් එහෙම උන් පෙන්නයි කොහොමද මේ රටවල් කරන්නේ කියලා. ඉතින් ඒක නිසා අර අහිංසක මිනිස්සුන්ගේ ඔයිට වඩා වේගය අවුස්සලි වෙලා
නිකන් ගුටි කාලා මැරුම් කාලා යනවට වඩා හොඳයි. ඕක දැම්ම දාලා යන එක තමයි මම නම් කියන්නේ හොඳයි කියලා. ඒක නිසා මම මේ අහිංසක මිනිස්සු විඳින දුක ඇත්තටම දැක්කට පස්සේ දැන් අද ලංකාවේ ගෙදර ගෙදරින්දල වැඩට යන මනුස්සයට ගෙදරින් කැමටි ගෙනියන්න විදියක් නැත්තම් ආපන ශාලාවකින් හරි කැමටික් කන්න තියෙන අවස්ථාවක් නැහැ. දැන් ආපන ශාලා 3000ක් විතර බැහිලා කියලා වෙල කියන. එතකොට හෙට අනිද්ද වෙනකොට අනිත් ආපන ශාලා ටිකත් වැහි. එතකොට වැහුණට පස්සේ අහිංසක මිනිහෙක් ගියාට පස්සේ මොකක් හරි වැඩක් කරගන්න ගියාට පස්සේ ඒ මනුස්සයට තේකක් බොන්න බට්ටියක් කන්න තරන්න නැතුව මොනවා තරම් අසීරුතාවයකට පත් වෙන්නද වෙන්නේ. ඒ වගේ ලෙඩ තියෙන මිනිසුන් දැන් ඇත්තටම ඕ අත්‍යවශ්‍ය සේවා වලට ගෑස්ටික් නැතු වුණාට පස්සේ මිනිය පුච්ච ගන්න විදියක් නැතු වුණාට පස්සේ දැන් අද ඇහුණ මිනිහ 6කට ඔඩර් එක ඇවිල්ලා තියෙනවා. මිනිහ 3කටයි දෙන්න පුළුවන් උනේ අනිත් 3. ඉතින් ඒ වගේ තැන්වලදී ඉතින් වල දාන්න තැනක් නැත්තම් ඒ මිනිස්සු මොනවද ගෙදර ඔකුන්ගේ අර මිනිහානේ ගේ ඉස්සරහා ගිහිල්ලිවල ඔක්කොම මිනිහ ටිකක් ගොඩ ගහන්න තමයි කියන්න තියෙන්නේ. එතනින් එහාට නම් කියන්න දෙයක් නැහැ. මොකද අර හිරුනිකා ගිහිල්ලිවල ඒ කරා වගේ මිනිහ ටිකක් ගිහිල්ලා ඒ හරියම ගොඩ ගහපම් එච්චරයි කරන්න තියෙන්නේ. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඉතින් මොනව කරන්නද? ඉතින් කොහේ කන්නේ යෝවා මිනිහ තියාගෙන. ඉතින් ඒක තමයි ඉතින් ඇත්තටම කියන්න තියෙන ලංකාව ගැන ඇත්තටම දුකයි. මොනවා කරන්නද? මුන් රට රාදර නැති පාලකයෝ නිසා තමයි ඕක හැමදේම දැන් අද රුපියල පාවෙන්නේ නැති. එතකොට මේක ඉස්සරහා දැකලා ලංකාවේ විද්වත්තු කිව්වා, අපි විද්වත්තු නෙවෙයිනේ. එතකොට විද්වත්තු කිව්වා මේ රුපියල මේ විදිහට බලෙන් අල්ලගෙන ඉන්න එකෙන් ලොකු විපාක විඳින්න වෙනවා කියලා. එතකොට ඒ විපාකේ එදා ඉඳලම ඕක බලෙන් අල්ලගෙන ඉන්නේ නැතුව ඕක අතහැරලා තිබුණා නම් එහෙම අද මේ තත්ත්වයට උදා වෙන්නේ නැහැ කියලා මේ මිනිස්සු කියලා තිබුණා. ඉතින් ඒක අද ඊයේ අද කරාට පස්සේ දැන් ඒ අර අර හැමදාම කරේ අස්වැය ගියාට පස්සේ තමයි අස්ථාලේ වැහුවේ. ඉතින් ඒක වගේ තත්ත්වයක් තමයි ඉතින් තියෙන්නේ ලංකාවේ. අපි හැමදාම කිව්වාගේ ලංකාවේ මිනිස්සුන්ට මේට වඩා දුක් විඳින්න බෑ. ඒක නිසා බලේ තියෙනකොට මොලේ නෑ, මොලේ තියෙනකොට බලේ නෑ කියලා වෙලා කියනවා. එතකොට මේ රට දීලා තියෙන්නේම මොලේ නැති උන්ට තමයි බලේ දීලා තියෙන්නේ. ඒක නිසා තමයි අපි හැමදාම කියන්නේ මේ තුන්වෙනි බලවේගයට මේ රටට ආදරය කරන සියලුම පක්ෂවල ඉන්න හොඳ මිනිස්සු එක තැනකට එකතු කරලිවල මේ රට ගොඩනගන්න හොඳ අවශ්‍ය පිරිසක් හදාගන්න වැඩපිළිවෙලට අපි ඔක්කොම එක්කවෙමු, දායක වෙමු කියලා ඉල්ලීම කරමින් අදට ඇපල් කඩේ නුවණ සමු ගන්නවා. එහෙනම් ආයිත් මේ වගේ වීඩියෝකින් හමු වෙමි. බලාපොරොත්තුෙන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මට එක දෙයක් අමතක වුණා කියන්න. නැදුන්ගමුවේ රාජා අද දැන් සමු අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා සියලුම දෙනා පින් දුන්නා ආයිත් මිනිස් ආත්මයකට එන්න කියලවල. අනේ ඇත්රජානනි, මේ වගේ තුප්පයි පාලකයෝ ඉන්න රටක ඔබ මිනිස් ආත්මයක් ලබලවත් එන්න එපා. එනවනම් මේට වඩා හොඳ පාලකයෝ ඉන්න, ඒ වගේම රට ආදරය කරන පාලකයෝ ඉන්න රටක මිනිස් ආත්මයක් ලබලා ඇවිල්ලිවල මේට වඩා බෞද්ධ රටකට කරපු සේවයට වඩා උතුම් සේවයක් කරන්න ඔබ මිනිස් ආත්මයක් ලැබිලා ඇවිල්ලිවල ඒ සේවය කරන්න ශක්තිය ඒ වගේම පින් එකතු වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට ඇපල් කඩේ නුවණ සමුගන්න ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන්.